ආයේ අද බස් එක පරක්කුද? ආ. ඇයි අදත් නෑ වගේද? අදත් නෑ. කැඩිච්ච පාරේ දුවලා බස් එකත් කැඩිලා. ෂිට්. පාර බාගෙට හදලා මග නවත්තලා දාලා. පාර හැදුවයි කියලා කොන්ත්‍රාත්කාරය සල්ලි අරගෙන කියලා තමයි ආරංචි. මේවා ඉතින් කියන්න ඕන දෙයියන්ට තමයි. යමල් ලබන් යන්න. අදත් එළවලු ටික කුණු ගොඩට තමයි. යන්න. මේ පාර හදනකම් බස් එන ඔබ ඇත්තටම ওই පාර හදලා ඉවරද? මේක ඇත්ත නැත්ත කවුරුත් හරියට දන්නේ. ආ බස් එක්ක සල්ලි වලට පාර හදලා ඉවරයි. ඔය වැඩ කරපු මිනිස්සුන්ගේ සල්ලි ගානට බේරලා තියෙන්නේ. මං දන්නවා. ඇත්තටම මේක දැනගන්න විදියන්නේ? ආ මගම සේකරෝණත් එන්නේ. ආ මොකද මේ කට්ටියත් එක්ක? ඇත්තටම නෝන මේ පාර හදලා ඉවරද? ඒක ඉතින් අහන්න ඕනේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලේ. හැබැයි ඉතින් දැන් ඔය තොරතුරු පන්ත තියෙනවනේ. අපිට ඕනෙම තොරතුරු කරේගෙම යකින් අහාහයි නැතුව කෙලින්ම දැනගන්න පුළුවන් හරියටම. ආ තොරතුරු පන්ත. මොන වගේ තොරතුරුද ඔය පන්තෙන් අපිට ඉල්ලන්න පුළුවන්? ඒ කියන්නේ ආයතනය සාන්තකේ පවතින, බාරේ පවතින, පාලනය යටතේ පවතින ඕනෙම තොරතුරුක් ලබා ගන්න පුළුවන්. ඉල්ලන ඕඩෙම තොරතුරුක් දෙනවද? ආ නැහැ. සමහර තොරතුරු ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. ජාතික ආරක්ෂාව සමහර ආර්ථික කාරණා එහෙම නැත්නම් පුද්ගලික තොරතුරු ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. දැන් මොන විදිහටද ওই තොරතුරු අපිට දෙන්නේ? මෙහෙම ලිපි ලේඛන විදිහට ගන්නත් පුළුවන්. එතකොට DVD CD විදිහට ගන්නත් පුළුවන්. අදාළ ද්‍රව්‍යවල සාම්පල විදිහට ගන්නත් පුළුවන්. වැඩ ලේඛන වාර්තා විදිහට අධීක්ෂණය කරන්නත් පුළුවන්. දැන් කාගෙන්ද අපි ওই තොරතුරු ඉල්ලන්න ඕනේ? හැම රාජ්‍ය ආයතනකම ඉන්න තොරතුරු නිලධාරියෙක්. ඒ ආයතනට අදාළ තොරතුරු ඒ නිලධාරියගෙන් ලබා ගන්න පුළුවන්. දැන් අපි ওই තොරතුරු ඉල්ලන්න ඕන ලියුමකින්ද? මෙහෙමයි. ඔකට ඕන කරන ඇප්ලිකේෂන් එක, ඒ කියන්නේ අයදුම් පත්‍රය තොරතුරු නිලධාරියගෙන් ඉල්ල ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් www.rti.gov.lk කියන වෙබ්සයිට් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්නත් පුළුවන්. ඒක භාෂා තුනෙන්න තියෙනවා. එහෙම නැත්නම් ඊමේල් එකක් කරලා ඉල්ලන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් ලිපියකින් ඉල්ල ගන්නත් පුළුවන්. දැන් ඔය පුරවපු අයදුම් පත්‍රයේ තොරතුරු නිලධාරිය අතරම දෙන්න ඕනේ. නැහැ. ඇප්ලිකේෂන් එක පුරවලා රෙජිස්ටර් තැපැලෙන් යවුවම ඇති. ඒක ලැබුණයි කියලා ඒගොල්ලෝ රිසිට් එකක් උගලෙන් ගෙදරටම එවනවා. හරි මචං. අපේ පාට මොකද උනේ කියලා බලන්න අපි දාමු ඇප්ලිකේෂන් එක. මං හෙටම ගිහිල්ලා ඇප්ලිකේෂන් එක ඩවුන්ලෝඩ් කරලා අරන් එන්න. හරි. මොනවද අපි දැන් ඉල්ලන්න ඕනේ තොරතුරු? මේකට අපි ඉල්ලන්න ඕනේ හදන පාරේ ඇග්‍රීමන්ට් එකේ සහතිකල පිටපතකුයි සියලුම ගෙවීම් වවුචර් වල එම්නුම් සහතික පිටපත් ටික. ඒතොර අපි දැන් මේක තැපෑලෙන් යවනවද? එහෙම නැත්නම් තොරතුරු නිලධාරියගේ අතටම බාර දෙනවද? මම හිත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයටත් යන්න ඕනේ. ඒ යන ගමන් මම තොරතුරු නිලධාරියගේ අතටම ඕක දෙන්න. ආ ආට දැනගන්න ඕනේ තොරතුරු හරියටම ඉවරදී දක්වලා තියෙන්න ඕනේ. ඒක නැත්තම් තොරතුරු දෙන්නේ ගැටලුවක්. මේ අපිට අවශ්‍ය තොරතුරු නිවැරදිව සඳහන් කරලා තියෙනවා. හොඳයි. මම මේ අයිතිම් පත්‍රය දැන් බාර ගන්නවා. දින 14ක් ඇතුළත මේ තොරතුරු ඔයාට දෙන්න පුළුවන් දෙරිද කියලා අපි දන්නවා. මේ අයිතිම් පත්‍රය බාරගත්තයි කියලා ඔයාට අපි රිසිට් පතක් දෙනවා.
තොරතුරු ලබා දෙන්න පුළුවන් නම් දින 100ක් ඇතුළත අපිට ලබා ගන්න පුළුවන් නේද? ගාස්තු ගෙවුවට පස්සේ දින 14ක් ඇතුළත අපි තොරතුරු ලබා දෙනවා. බැරි වෙලත් අපිට තොරතුරු ලබා ගන්න බැරි නම් අපි ඊළඟට මොකද කරන්න ඕනේ? අපේ ආයතනයේම ඉන්නවා නම් කළ නිලධාරියා කියලා කෙනෙක්. ඔයාට දින 14ක් ඇතුළත එයාට අභියාචනයක් ඉදිරිපත් කරන්න පුළුවන්. මේකට අපි මොන හරි ගාස්තුවක් ගෙවන්න ඕනේ මොකක්ද? ඔව්. පළවෙනි පිටු හතර අපි නොමිලේ දෙනවා. ඉදිරියවට නම් ගෙවන්න වෙයි. ඕන්නම් පෙන් එකකට CD එකකට වගේ දාලා දෙන්නත් පුළුවන්. ඒක නම් යන්නේ රුපියල් 20යි. ඕයිසුද? ළමයි පාර ගැන ඉහළ තැන් වලින් හොයලා බලනවා කියලා ආරංචි වෙලා කොන්ත්‍රාත්කාරයත් උන් බය වෙලා ඉන්නේ. හරි හරි, තාම හරියටම කොල්ටි ගාවේ නැහනේ. කොල්ටි ගාවන් බලමුකෝ මොකද පාට් මේ කියලා. අන්න ඔය ආණ්ඩුවේ කන්තුරු ගැන කිසි විශ්වාසයක් නැහැ. ෂුවර් එකටම උන් කොන්ත්‍රාත්කාරයෙන් ජරාව කාලා ඇති. උන් තොරතුරු ලීක් කරන්නේ. අපි පොඩ්ඩේ ඉසල ඉමුකෝ. අරගද? ඔව්. ඕකේ විදිහට පාර හදලා ඉවරයි, සල්ලි ටික අරගෙනත් ඉවරයි. කවුද බං මේවා නිර්දේශ කරලා තියෙන්නේ? මේ පාර මනින්න ඕනේ. හදලා තියෙන ප්‍රමාණය හරියටම දැනගන්න ඕනේ. හරි. දැන් වැඩේ කරමු. නැගපන්. යා. මෙතෙන්ට කිලෝමීටර් 6යි. මේ දැන් කිලෝමීටර් 2ක් අඩුයි. මෙතෙන්ට අල්ල. අටමාරයි. ඒ කියන්නේ පල්ලල අඩි එකක් මාරක් අඩුයි. පානු කපලත් නැහැ. පස්පුරවලත්. කාටද බං අපි මේව කියන්න ඕනේ? හිසාපතිතුමාට. විගණකාධිපතිතුමාට. අල්ලසා දූෂණ කොමිසමට. තොරතුරු ටිකයි අපේ ඉල්ලීම් ඉල්ලලා ලියුමකුයි යාපැතින් තැපැලේ යවන්න ඕනේ. අපි හෙටම අරිමු.